ධර්මානුශාසනාව සෙනසුරාදා උදේ අපි හැමෝටම වෙන්නුණු ධර්ම සාකච්ඡා හෝරාව ළමා අපිටම ධර්ම මණ්ඩපයේ වෙන් වෙනවා වගේම අපේ පෙළපොතට අදාළ ධර්ම කරුණු තමයි සාකච්ඡා වෙන්නේ අද අපි සාකච්ඡා කරන්නේ ධර්මයේ සඳහන් ගැඹුරුම මාතෘකාවක් ඒක නිසා ලියාගන්න එහෙම ගොඩක් දේවල් තියෙයි පොතක් පෑනක් එහෙම ගන්න අද අපිට ධර්මයේ පැහැදිලි කරලා දෙන්න අපේ ගරුතර ස්වාමින් වහන්සේ වැඩමෝ සියපත් සදු බඹසුර නර උරග මත සරියුත් මහා මුගලන් පිලි වෙලිනි පත පිලිවෙත් සරු මහා සංඝ ගන මුනිඳු සුත මුදුනත් දී බැතියෙන් නම දිමි සතත අපිට ධර්මයේ පැහැදිලි කරලා දෙන්න වැඩමවවදාලේ හම්බන්තොට උඩමලල විහෙරගල ආරණ්‍ය සේනාසනාධිකාරී පූජ්‍යපාද රිදියගම ඉන්ද්‍රාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අද ධර්ම දේශනාවේ දායකත්වය දරනවා උතුරු කළුතර පන්සල පාර අංක 109 නිවසේ GW ආරුන් සිඤ්ඤෝ මහතා සසරට වැටුණු අපි අනාදිමත් කාලයක සිට හසරක් නොදැන ඇවිදින්නෙමු. මෝහයේ නිසාම බොහෝ කැමැත්තෙන්ද අකමැත්තෙන්ද විවිධ දේ විඳින්නෙමු. යම් කාලකදී කල යුත්තේ කුමක්ද? මිදිය යුත්තේ කෙසේද යන්න 62ක් දෘෂ්ටීන් හමුවේ මිත්‍යාවන් ලෙස අර්ථ ගැන්වෙද්දී සැබෑ යථාර්ථවාදය හේතුඵල සම්බන්ධතාවයේ ලෙස ලොවට හෙළවිය. වසර 2600ක් සපිරෙන මේ පුණ්‍යවන්ත කාලය ඒ සාකච්ඡාවට නියම කාලයයි. යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ලෝකෙ හැම දෙයක්ම වෙන්නේ හේතුඵල ධර්මයට අනුව කියලා අපේ බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඉපදීම සසර පැවැත්ම මේ හැම දෙයක්ම අපේ හාමුදුරුවන්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ අපට ඒ පිළිබඳව පැහැදිලි කරලා දෙන්න කියලා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සත්තම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝ ධම්මම් පස්සති යෝ ධම්මම් පස්සති සෝ පටිච්ච සමුප්පාදම් පස්සති ති පින්තුනි ලෝතුරා බුදුරජාණන් වහන්සේ විසින් සාරා සංකල්ප ලක්ෂයක් පුරා
මහා පාරමී පුරා අවබෝධ කරගෙන ලොවට දේශනා කොට වදාළ උතුම් ධර්මයන් අතර වටිනා ශාසනයේ ගුණ පුරණ පිරිසට අවබෝධ කරගත යුතු ධර්මතා වශයෙන් වදාළ සංසාර ගමනේ ස්වභාවය සංසාර ගමන සකස් වන ආකාරය පිළිබඳවයි අද අපේ මාතෘකාව. මාතෘකා කළා යෝ පටිච්ච සමුප්පාදම් පස්සති යමෙක් පටිච්ච සමුප්පාදේ දකිනවනං සෝ ධම්මං පස්සති ඔහු ධර්මයේ දකින්නෙක්. යෝ ධම්මං පස්සති යමෙක් ධර්මයේ දකිනවද සෝ පටිච්ච සමුප්පාදං පස්සති ඔහුත් පටිසෝපාදේ දකින්න කෙනා. මේ දෙකෙන් අර්ථවත් කළේ ලෝතුරා ධර්මයේ දැක්කා කියන්නේ නිර්වාණය අවබෝධ කළා. සසර දුක් නැති ඉපදීමක් නැති ඒ උතුම් සුවයටපත් වුණා වෙන්නේ ධර්මයේ දැකීමෙන්. ධර්මයේ දැක්කනම් දැකලා තියෙනවා තව දෙයක්. තවත් තැනක දේශනා කළා යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. වක්කලී තෙරුන් වහන්සේට වදාළෙත් ධර්මයේ දකින කෙනා තථාගතයන් වහන්සේ දකින බවයි. ඒ කියන්නේ තථාගතයන් වහන්සේගේ නියම ස්වභාවය, නිකලෙස් ස්වභාවය දැක්ක බව. ධර්මයේ දැකීමෙන් එවත් නිවන් දැකීමෙන් වෙන්නේ ටික. තථාගතයන් වහන්සේ ස්පර්ශ කර නිර්වාණ සෝය තමන්ගේ හිතින් ස්පර්ශ කළා වෙනවා. මේ ධර්මයේ හරියටම අවබෝධ වුණු දවසට මේ කියන්නේ නිවන ගැනයි. නිවන් දැක්කනම් පටිච්ච සමුප්පාදයක් දැක්ක වෙනවා. පටිච්ච සමුප්පාදය දැක්කනම් නිවන් දැක්ක වෙනවා. මේ දෙකම සමානයි. කෙනෙක් කිව්වොත් පටිච්ච සමුප්පාදය අවබෝධ වීම නිවනයි කියලා, ඒකත් සමානයි. හරි. නිවන් දැක්කයි කිව්වත් ඒකට හරි. ධර්මයේ දැක්කයි කිව්වත් හරි. බුදුරජාණන් වහන්සේ දැක්කයි කිව්වත් හරි. එහෙනම් බුදුන් දැක නිවන් දැක්කයි කියන එකේ අර්ථය ඒකයි. ධර්මයේ දැකීමෙන් තමයි බුදුරජාණන් වහන්සේ දකින්නේ. බුදුරජාණන් වහන්සේ දැක්කාම තමයි නිවන් දකින්නේ. ඔය ඔක්කොම සමාන වෙනවා මේ පැත්තෙන්. ඒ නිසා පින්වත්නි, අපි මේ ධර්මයේ දකින්න කලින් මේ පටිච්ච සමුප්පාද තරම් ගැඹුරු කොටසක් ධර්මයේ තවත් නැහැ. නිවනත් පටිච්ච සමුප්පාදයත් කියන මේ දෙක ලෝකයාට අවබෝධ කරගන්න අපහසු වෙනවා. ඒ නිසා ධර්ම දේශනා නොකරන්නට ඕනේ කියන අදහසකුත් බුදු වුණ අලුතෙති තථාගතයන් වහන්සේට ඇති වුණේ එකයි. මේවා දකින්න ලේසි නෑ, ගැඹුරුයි. ඒ නිසා මේ දේශනා කිරීමෙන් මට වෙහෙසක් වෙනවා. මේ නිසා මේ ධර්මය අවබෝධ කරගත්තේ නැත්නම් මට ක්ලාන්ත බවක් වෙනවා කයට. මේ විදියට කල්පනා කළේ තථාගතයන් වහන්සේ ඒ නිසයි. නුවණ මද, නුවණ දියුණු නොකළ කෙනෙකුට ලෙහෙසියෙන් වටහා ගන්න බැරි වුණත් අද අපි කාල වේලාවේ හැටියට වැටහෙන පරිදි අපි බලමු තථාගතයන් වහන්සේ වදාළ ධර්මයේ මේ පිළිබඳ ඇති කරුණු කාරණා සමූහයක්. අවිද්‍යාව හේතුවෙන් සංඛාර ඇතිවීමෙන් ආරම්භ වන ගමනක්. අවිජ්ජාපච්චය සංඛාරාදි වශයෙන් මේ දරුවන්ට තමන්ගේ පෙළ පොතින් දැක ගන්නත් පුළුවන්. ධර්ම ශ්‍රවණය කරන පින්වතුන්ලටත් වැදගත් වෙන දෙයක්. ඒ නිසා අපි නුවණින් විමසන්නට ඕන මේ අවිද්‍යාව මොකද්ද, සංඛාරය මොකද්ද, එකින් එක මේකේ අර්ථ විමසන්න. එහෙම විමසනකොට වැටහෙනවා මේකේ පළවෙනි කොටස සංසාර දුක හැදෙන හැටි මේ තියෙන්නේ. සංසාර දුක හැදෙන හැටි කියන්නේ සමුදය සත්‍යයට දුකක් තියෙනවා. ඒ දුක තමයි ජාති, ජරා, මරණ. ඉපදීම, ඒ නිසා ලෙඩවීම, වයසට යාම, මරණය, කැමති දේ නොවීම ආදී මුළුමහත් දුක් රැස. ඒ ටික උපන්න හැම දිනාටම උරුමයි, ස්වභාවයෙන් තියෙන දෙයක්, ලෝකේ පවතින දෙයක්. ඒ ටික තියෙනයි පළවෙනි සත්‍ය, දුක්ඛ සත්‍ය. මේ දුකට හේතුව තමයි මේ සමුදය, එවත් පටිච්ච සමුප්පාදය කියන්නේ. එකින් එක කාරණා ගලපලා කරුණු 12ක් එක්තැන් කළා, දුකෙහි හේතුව දේශනා කළා. මූලික වශයෙන් තණ්හාව සමුදයෙන් දුක ඇති වෙන බව දේශනා කළත් මේ කරුණු සියල්ලම එක්තැන් වෙනවා. අවිද්‍යාව නිසා සංඛාර, සංඛාර නිසා විඥාන ආදී මේ හේතුඵල සමූහයයි දුකේ හේතුව. දුක නැති නිවන නම් මේ සමුප්පාදයේ Nirodhe එවත් නැති කිරීම, අවිද්‍යාව නැති කිරීම, සංඛාර නැති කිරීම, සියල්ලම නැති කිරීම වෙනවා. ඒ නිවන අවබෝධ කරන මාර්ගයේ අරියටඟි මගයි. මේ සියල්ල චතුරාර්ය සත්‍යයි. ඒ සඳහා උපකාර වන
අවබෝධයක් වෙනවා. අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධ නොවීම. නොදැන ගැනීම කිව්වොත් ඒක වැරදි වැටහීමකට වැටෙන්නත් පුළුවන්. මොකද පොතපතින් බලලා අපි දන්නවා දුක්ඛ සමුදය නිරෝධය මාර්ගයේ චතුරාර්ය සත්‍ය කියලා ඕනම දැනුමක් තියෙන කෙනෙකුට කියන්නටත් පුළුවන්. ධර්ම දේශනා කරන අපිත් මේ දේශනා කරනවා. නමුත් ඔබටත් අපටත් තාම හරියටම දුක මොකද්ද කියලා අවබෝධ වෙලා නැහැ. සමුදය මොකද්ද කියලා නුවණින් අවබෝධ වෙලා නැහැ. නිවන අවබෝධ වෙලත් නැහැ. මාර්ගය අවබෝධ වෙලත් නැහැ. තමන්ගේ දෙයක් වෙලා නැහැ. මේක අනුන්ගේ දෙයක් වශයෙන් අපි කියවනවා, අහනවා, කියනවා. මේක තමන්ගේ දෙයක් වීමයි අවශ්‍ය හැම නොවෙච්ච సంతానවල තියෙන අවිද්‍යාව. දුක දැකලා නැහැ. දුකේ සමුදය දැකලා නැහැ. දුක නැති නිවන දැකලා නැහැ. දුක නැති කරන මාර්ගය හරියටම ප්‍රත්‍යක්ෂ කළා නැහැ. ඒ කියන්නේ රහතන් වහන්සේ කෙනෙක් වෙලා නැතිනම් එයින් මෙහා ඉන්න ආර්ය ශ්‍රාවකයන්ගෙන් පටන් පෘථග්ජන ශ්‍රාවකයා දක්වා සාමාන්‍ය මිනිසයා දක්වාම සාමාන්‍ය සත්‍යයන් තුල තියෙන අවිද්‍යාව. හැබැයි මේක වෙනස්කම් තියෙනවා. අන්ධ බාල පෘථග්ජනයාගේ අවිද්‍යාව අධිකයි. ඒ හැම දෙයක්ම නිත්‍ය වශයෙන්, සැප වශයෙන්, ආත්ම වශයෙන් ග්‍රහණය කරගෙන සංසාර ගමනක ස්වභාවයත් නොදැන තමයි කටයුතු කෙරෙන්නේ ලෝකෙදී. ඒ නිසා බොහෝ සෙයින්ම පාපයට බරව කටයුතු වෙන්නේ මේ ධර්මයේ නොදකින කල්යාණ ගති නැති අන්ධ බාල පෘථග්ජනයා. ඊට වඩා අඩු ස්වභාවයක් තියෙන අවිද්‍යාවේ කල්යාණ පෘථග්ජනයක්, ධර්මයේ දන්න, ධර්මි විමසපු, ධර්ම ශ්‍රවණය කරන, සිල් රකින්න, ගුණ පුරන කෙනා. ඒ කෙනා තුල අන්ධ බාල පෘථග්ජනයට වඩා අඩු වෙන අවිද්‍යාව තියෙන. ජීවිත ස්වභාවයේ තේරුම් ගත්ත නමුත් ධර්ම ස්වභාවය වැටහිලා නැතා. ඊටත් වඩා අඩු වෙනවා සෝතාපන්න ශ්‍රාවකයාගේ අවිද්‍යාව. සෝතාපන්න ශ්‍රාවකයේ අවිද්‍යාවට වඩා සකදාගාමි ආර්යයන් වහන්සේගේ අවිද්‍යාව අඩුයි. සසර ගමනේ තවත් ආත්ම භව දෙකයි, ඒ දෙකෙන් පස්සේ උපතක් නැහැ. අනාගාමි ආර්යයන් වහන්සේගේ අවිද්‍යාව කොයිතරම් නැති වුණාද කියනවනම් තව එක ආත්මකින් බ්‍රහ්ම ලෝකයේදී ඒ සියල්ල නැත්තටම නැති වෙනවා. එහෙනම් අරිහත්ත්වයට යන්නට මේ අවසාන මොහොත වෙන අනාගාමි ඵලයේදී අවිද්‍යාව ශ්‍රේ වෙලා අවිද්‍යාවේ සුළු ප්‍රමාණයක් තියෙනවා. ඒ තියෙන්නේ රූප භවයට, අරූප භවයට යාමේ කැමැත්ත සමග පමණයි. අරිහත්ත්වයට පත්වීම කියන්නේ මේ සියල්ල සියලු ආකාරයෙන් ප්‍රහාණය කළා. කර්ම ප්‍රහාණය කළ, කෙලෙස් ප්‍රහාණය කළ, අවිද්‍යාව නැ, චතුරාර්ය සත්‍ය අවබෝධ කළ අවසානයි. ඒ නිසා නොදැනීමක් නැහැ. ලෝකේ අනුකුමක්, ලෝකේ දුක කුමක්ද, මේ දුකට හේතුව කුමක්ද, දුක නැති තැනක් තියෙනවද, ඒ තියෙන තැන කුමක්ද කියලත් අවබෝධ කරලා තමන්ගේ දෙයක් කරගෙන ඉන්නේ. නිසා රහතන් වහන්සේලා, බුදුරජාණන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලාට අවිද්‍යාව නැහැ, තියෙන විද්‍යාව. සාමාන්‍ය ලෝකෙ තුල තියෙන අවිද්‍යාව නිසා, අවිද්‍යාව තියෙන නිසා, චතුරාර්ය සත්‍ය ද අවබෝධ නොවීම නිසා සංඛාර කර්ම සකස් කරනවා, හෙවත් කර්ම රැස් කරනවා. කුසල් කර්ම, අකුසල් කර්ම, පින් රැස් කරනවා, පව් රැස් කරනවා. තව එකක් මෙතන කියන ආනෙන්ජාබි සංඛාරය කියන්නේ අරූපාවචර ධ්‍යාන හතරක් තියෙනවා. මේ අරූපාවචර ධ්‍යානය කියලා කියන්නේ රූපය පිළිකුල් කළා මනස නාමකය විතරක් දියුණු කරන. ආකාශය අනන්තයි, විඥාණය අනන්තයි, කිසිවක් නැහැ, ඇත්තෙත් නැ නැත්තෙත් නැ, සංඥාව කියන මට්ටම් හතර, ආකාස සංඥායතන ආදී වශයෙන් වඩන ධ්‍යාන හතර, මේවා සොලවන්න බැරි කුසල් නිසා ආනෙන්ජ කියලා කියන ආනෙන්ජ සංඛාර. එහෙනම් මේ කියන පුඤ්ඤා විපින්, අපුඤ්ඤා විපව්, ආනෙන්ජ සොලවන්න බැරි අරූප ධ්‍යාන කියන මෙන්න මේ ආකාර තුනකට රැස් කරනවා ජීවත් වෙනකොට. විශේෂයෙන්ම පෘථග්ජන ලෝකේ වැඩිපුරම අවිද්‍යාව මුල් කරගෙන රැස් වෙන්නේ පව්. අපුඤ්ඤාභි සංඛාර සුළු සුළුවෙන් රැස් වෙනවා. පුඤ්ඤාභි සංඛාර, ආනෙන්ජාභි සංඛාර රැස් නොවන තරම් ඉතාම දුර්ලභයි ඒව රැස් කරන්නේ. මේ රැස් කිරීම අනුව බලමු කොහෙටද යන්නේ. අපුඤ්ඤාභි සංඛාර රැස් කරන්න පුළුවන් කයෙන්, වචනයෙන්, සිතින්. ඒ නිසා කියනවා කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර. පිනුත් රැස් කරන්න පුළුවන් කයෙන්, වචනයෙන්, මනසින්. හැබැයි ආනෙන්ජ සංඛාර රැස් කරන්නේ මනසින්. වචනෙන් පුළුවන් බොරු කියලා පව් රැස් කරගන්න, ධර්මයේ දේශනා කළා පින් රැස් කරගන්න. කයෙන් පුළුවන් සතුන් මරලා පව් රැස් කරගන්න, කෙනෙකුට උදව්වක් කළා පින් රැස් කරගන්න. ඒ වගේ කයනුයි, වචනනුයි, මනසින් ආකාර තුනකින්, ක්‍රම තුනකින්
කොටස් තුනකින් රැස් කරලා දෙනවා පින් පව් සහ ආනෙන්ජ කියන සංකාර තුන කාය සංකාර වචී සංකාර මනෝ සංකාර මේ දොරටු තුනෙන් තමයි රැස් කරන්නේ කයෙන් රැස් කරනවා වචනෙන් රැස් කරනවා මනසින් රැස් කරනවා ඒ තුනෙන් රැස් කරනවා පව් රැස් කරනවා පින් රැස් කරනවා අරූප ධාන රැස් කරනවා වැඩිපුර එන අපි තේරුම් ගන්න ඕන පුහුදුන් సంతානේ බරව තියෙන පාපේටයි ක්ලේශේටයි ක්ලේශයටත් පාපයටත් බර సంతාන තුලින් අවිද්‍යාව මුල් කරගෙන රැස් කරන්නේ විශේෂයෙන් පාපයන් මේ පාපේ විපාක දෙනවා නිරය තිරිසන් ප්‍රේත අසුර සතර අපාය මනුෂ්‍ය ලෝකවලත් නොඑක් නොඑක් අඩුපාඩු දුක් වැඩි ජීවිත මේ සියල් රබා දෙන්නට හේතු වෙන්නේ අපුඤ්ඤාභි සංඛාරේ පුඤ්ඤාභි සංඛාරේ අපි රැගෙන යනවා මනුෂ්‍ය ලෝකෙට දිව්‍ය ලෝක සයට බ්‍රහ්මලෝක රූපාවචර බ්‍රහ්මලෝක වලින් නම් 15කට 16කට අරගෙන යනවා ඒනොත් 11ක් තමයි පෘථජ්ජන සත්වයාට යන්නට තියෙන්නේ ඉතුරු පහ සුද්ධාවාස පහ ඒවට යන්න නම් අනාගාමී ඵලයට පත් වෙලා ඉන්නට ඕන ආනිඤ්ඤ සංඛාරයෙන් යන අරූපාවචර ලෝක සතරට මේ අරූපාවචර ලෝක ගැන අපි ඉදිරියේදී විස්තර කරලා දෙනවා එහෙනම් මේ කියන සංඛාර රැස් වෙනවා ජීවත් වෙන මොහොතක් මොහොතක් පාසා රැස් වෙනවා මේ සංඛාර වල සියුම් තැන් තියෙනවා දැන් කාය සංඛාරයේ සියුම්ම තැන කියලා ගත්තොත් කයේ තියෙන සියුම්ම කොටස වෙන්නේ ආස්වාස ප්‍රාස්වාස ආස්වාස ප්‍රාස්වාස හුස්ම ගන්න මොහොත පවා සංඛාර එන එයින් මෑත තියෙන සියලු ක්‍රියාකාරකම් ඒව සංඛාර වචනේ ගත්තොත් විතක්ක විචාර සිතීම තර්කණය කිරීම වශයෙන් අපිට තේරුම් ගන්නට පුළුවන් ඒ මනසේ ඇතිවෙන වචනයක් කතා කිරීමට හිත ඒ විතරකයයි ਵਿਚාරයයි ඒ දෙක තමයි වචී සංඛාරයේ සියුම්ම තැන මනෝ සංඛාරයේ පස්ස වේදනා ස්පර්ශයත් වේදනාවත් මේ දෙක මනසේ තියෙන සියුම්ම තැන් මෙතන පටන් සියලුම සිතුවිලි සියලුම වචන සියලුම ක්‍රියා ඔක්කොම කර්ම කර්ම රැස් වෙනවා රැස් වෙන්නේ තණ්හාව මුල් කරගෙන තණ්හාව මුල් කරගෙන නම් කර්ම රැස් වෙන්නේ ඒ කර්ම මතු භවයේ විපාක දෙන්න සුදුසුයි කැලස් ඇතුවනම් කර්ම රැස් වෙන්නේ මතු භවයේ විපාක ලැබෙනවා රහතන් වහන්සේගේ ස්වභාවය වෙනස් රහතන් වහන්සේට තණ්හාව නැහැ තණ්හාව නැති නිසා උන්වහන්සේ ධර්ම දේශනා කළත් ඒක පිනක් නෙවෙයි ඒක ක්‍රියාවක් උන්වහන්සේ පව් කරන්නේ කොහොමත් රහතන් වහන්සේ කෙනෙක් නිසා ධාන ලැබුවත් ඒවා මතු විපාක දෙන්නේ මේ ජීවිතයේ සුව විහරණයට පමණයි ඒ කියන්නේ ධාන සුවයට සම්වැදිලා නිරෝධ සමාපත්තින් සම්වදීමෙන් නිවන් සුව විඳින්නට පමණයි උපකාර වෙන්නේ ක්‍රියාවක් පමණයි එහෙනම් ක්‍රියාසිත පහළ වෙන්නේ කර්ම නැහැ ඒ නිසා අවිද්‍යාව නැති කළා නම් සංඛාර නැහැ අවිද්‍යාව තියෙනවා නම් සංඛාර තියෙනවා රහතන් වහන්සේ අවිද්‍යාව නැති කළා එහෙනම් රහතන් වහන්සේ අලුත් කර්ම කරන්නේ නැහැ හැබැයි පරණ කර්ම කරපු කර්ම නැති කරන්න යට කරන්න බෑ ඒවා තියෙනවා ඒ කර්ම සුදුසු නම් විපාක දෙන්න මේ අවසාන ජීවිතේ නමුත් අපි බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ බැලුවත් කර්ම විපාක 12ක් ලැබිලා තියෙනවා ප්‍රවෘත්ති විපාක කියන්නේ ජීවත් වෙන කාලෙදි ලැබෙන ශේෂ විපාක ඒ වගේම ප්‍රතිසන්දි විපාක කියලා කියන උපදින කර්මයෙන් ලබා දෙන විපාකේ උපන් කර්මයට අනතුරුව ජනක කර්මයට අනතුරුව පැරණි කර්ම වලින් ජීවත් වෙන කාලයේ පුරාවට දෙන්නට පුළුවන් අපරාපරිය වශයෙන් ඉරලත් අවස්ථාවේ පින්පව් විපාක ඒව ලැබෙනවා ඒවයි අඩුවක් නැහැ කරව පින් විපාකත් ලැබෙනවා පව් වල විපාකත් ලැබෙනවා බුදුරජාණන් වහන්සේට කුසල් විපාක බොහෝ ලැබුණා ලෞතුරා බුදුනාට පස්සේ ඒ අතර 12 වතාවක් සුළු සුළු අකුසල් විපාකත් පසුපස ඇවිල්ලා විපාක දුන්නා රහතන් වහන්සේගේ ස්වභාවයත් එහෙමමයි මුගලන් රහතන් වහන්සේත් ඉරිදිමත් රහතන් වහන්සේලා අතර අග්‍ර වෙන රහතන් වහන්සේ නමක් නමුත් උන්වහන්සේගේ ජීවිතයට පවා මේ කියන කර්මය විපාක දුන්නා නම් පැහැදිලි පැරණි කර්ම විපාක දෙනවා පිරිනමන් පානතුරු හැබැයි රහත් උනේ කෙලෙස් නැති කළ යම් මොහොතකද ඒ මොහොතේ ඉඳගෙන අලුත් කර්ම සකස් කරන්නේ නැහැ කීනම් පුරාණං නවං නැති සම්භවං පැරණි ටික නැති පැරණි ඒවා තියෙනවා නවන් නැති සම්භවං ආයමත් ඇති වෙන්නේ නැ පිරිනමන් පාන මොහොත ගැනයි කිව්වේ ඒ කියන්නේ තිබිච්ච කර්ම ඔක්කොම පිරිනමන් පානකොට ගෙවල අවසන් අලුතෙන් කර්මවත් නැ එහෙනම් පහනක් නිවිල යන්නාසේ රහතන් වහන්සේ නිවිල යනවා ආය උපදින්නේ නැ එහෙනම් මෙතෙන්දිත් කර්ම නැ කර්ම නැත්තම් උපදින්නේ නැ නමුත් සාමාන්‍ය ජීවිතවලදී අවිද්‍යාව මුල් කරන් කර්ම පින් පව් රැස් වෙනවා ඒ රැස්සුණු පින් පව් අනුව ඊළඟට විස්තර කරනවා සංඛාරයෙන් විඥාණය මෙතෙන්දී සංඛාර කර්ම හේතු කරගෙන කොහේ හරි ඉපදීමයි
අතීත භවයේ කර්ම වලින් වර්තමාන භව ඉපදීමයි මෙතෙන්දී සම්බන්ධ කරලා තියෙන්නේ. නම් කර්ම හේතුවෙන් ඉපදීම. විඥානය කියන්නේ ප්‍රතිසන්දිසිත. චුතිසිතයි ප්‍රතිසන්දිසිතයි. මේ දෙක යා කරලා දෙනවා. අභිධර්ම පිටකේ විස්තර කරලා දෙනවා. මේ චුත වෙන මොහොත කියන්නේ කෙනෙකුගේ ජීවිතය අවසන් මොහොත. මරණ මොහොත. ඉතාම වේගවත් මොහොතක්. එක ක්ෂණයක දෙක මොහොතකේ සියල්ල තීරණය වෙනවා. ජීවිත කාලයේම කරපු කර්ම අවසානයේදී මොන වෙලාවෙ නමුත් මරණය වෙන්න පුළුවන්. තරුණ කාලයේදී ළමා කාලයේදී මහලු වෙලා නමුත් මගතොටදී නමුත් ගෙදරදී නමුත් රෝහලේදී නමුත් කොතනදී නමුත් අපි මතක තියාගන්න ඕන අපිට මරණයක් සිද්ධ වෙන්න පුළුවන්. අපේ මරණය කොතනද කියලා අපිට කියන්න බෑ. ඒ නිසා මේ ජීවිතය අනියතයි මරණය නියතයි මේ භාවනා ධර්මයක්. මෙය බාල තරුණ මහලු අපි හැමෝම සීකල යුතුයි. මොකද මාරයාට මරණයට ભેදයක් නෑ වයසෙ. ඒ වගේම දුප්පත් පොහොසත් කම් නෑ. නිලතලතුරු වල ભેදයක් නෑ. ඇතිහැකි කම් වල ભેදයක් නෑ. ඒව කිසිත් සලකන්නේ නෑ. කර්මය හෝ ආයුෂ ගෙවීමේ මරණය සිද්ධ වෙනවා. මේ සිද්ධ වෙන වෙලාවේ හිතේ එක ධර්මතාවයක් තියෙනවා. ඒ තමයි කර්මයේ සිහිවීම, කර්ම නිමිත්ත දැකීම, ගති නිමිත්ත දැකීම. මේ තුන ඒකාන්තයෙන්ම සියලු සත්වයන් සිදුවන දෙයක්. මරණයට කොයි මොහොතක හරිපත් වෙනකොට ඒ කර්මය දකින්න. මොකද්ද කර්මය? ගරුක කර්මය, ආසන්න කර්මය, ආචින්න කර්මය, කටත්තා කර්මය. මුලින්ම මේ දකින්න කර්ම වලින් ප්‍රධාන වෙන්නේ ගරුක කර්මය. ගරුක කර්මය කියන්නේ බලවත් කර්ම. අකුසල් වැත්තෙන් පව් වශයෙන් ගත්තොත් මව මැරීම, පියා මැරීම, රහතන් වහන්සේ මැරීම, සංඝ දේදී බුදුරජාණන් වහන්සේගේ ලේ සෙලවීම කියන පංච ආනන්තරීය කර්ම පහම ගරුකයි. ඒ වගේම නියත මිසදුටුව කියන හයක් තියෙනවා. මේ හය යමෙක් තුල තියෙනවන එකක් හරි ඒ හයෙන් අම්මා මරලා නම් තාත්තා මරලා නම් මොකක් හරි එක කර්මයක් හරි තියෙනවනම් පව් වශයෙන් වෙනමකුත් කර්ම මතක් වෙන්නේ සිහි වෙන්නෙම මේ කර්මය ගරුක කර්මය. ඊළඟට තින් කුසල් පැත්තෙන් බැලුව අරූප ධාන, රූප ධාන වගේ ධාන සමාපatti ලැබලා තියෙනවන මාර්ගඵල වශයෙන්. එසෝවාන් আদি මඟඵල ලැබල නම් ඒ මාර්ගඵල සිත හෝ ධාන සිත හෝ සිහි වෙනවා. ඒකට ඒ කුසලයේ අඩපණ කරන්න තව කුඩා කුසල් වලින් පුළුවන් කමක් නැහැ. ඒ බලවත් කුසලය ගරුක කර්ම කුසල් පැත්තෙන්. ඊළඟට එවැනි ගරුක කර්ම කුසල්වත් අකුසල්වත් කරලා නැත්නම් ඊළඟට සිහි වෙන්නේ මරණයට මොහොතකට කලින් දවසකට දෙකකට කලින් හරි හිතට වදින විදියෙන් කරපු කර්මයක්. ඒ කියන්නේ අවසාන මොහොත වෙනකොට පැරණි ගම්මානවල චාරිත්‍රාක් වශයෙන් වික්ෂුන් වහන්සේ නමක් වඩම්මවලා අවසන් බණ වශයෙන් මතක බණ කියලාත් කියනවා. මේ ධර්ම දේශනා කරනවා. මේක ලොකු අර්ථයක් තියෙනවා. මරණයට පත් වෙන කෙනාට පිනතරම් වෙන පිහිටක් නැහැ. මොනතරම් ඉඩකඩම් යාන වාහන මිල මුදල් තිබුණත් දූ දරුවෝ නොඑක් නොඑක් තැන්වල ඉඳලා කීර්තියෙන් බැබළුණත් මේ මරණයට පත් වෙන මව්පියන්ට හරි මරණයට පත් වෙන කෙනෙකුට බාහිර දේවලින් වැඩක් වෙන්නේ නැහැ. ඒ වෙලාවේ පිහිටට තියෙන ධර්මයේ විතරයි ඒ ටික පැරණිව දැනගෙන හිටියා. ඒ නිසා ඒ මරණයට පත් වෙන කෙනා කරපු පින්කම් මතක් කරලා දෙනවා. ඒව නැත්තම් හොඳ පරිසරයක් හදනවා සුවසේ හුස්ම හෙලන්න. මේ ටික කරන්න ලැබෙන්නේ හැබැයි මරණයට පත් වෙනට සූදානම් වෙලා මරණයට පත් වෙන ලැබුණොත් විතරයි. මහා මගදි මගතොටදි හදිස්සිය මරණයට පත් වෙන කෙනෙකුට මේ ටික ලබන්න බෑ. නමුත් එතෙන්දි අවශ්‍ය වෙන්නේ මරණයට කලින් ආසන්නයේදී කුසල් කළා නම් විශේෂයෙන් බණ ටිකක් ඇහුවා නම් වටාපතක් දැක්කා නම් වික්ෂුන් වහන්සේ නමකට දාන ටිකක් දුන්නා නම් මේ හොඳ දෙයක් කළා නම් ඒ ටිකම තමයි සිහි වෙන්නේ. ඒක දකින්න ගරුක කර්ම නැතිනම් ඒකාන්තේ මරමුණු කරන්නේ ආසන්න කර්මය. ඒ ආසන්න කර්මය හොඳ වුණොත් හොඳයි. නරක් වුණොත් ඒත් නරකයි. ඒ නිසා එතෙන්දි නුවණ තියෙන ඇත්තු කල්පනා කරන්න ඕන කෙනෙක් මරණයට පත් වෙන ලං වෙනවන අපි නුවණින් සලකලා මොනවා හරි පින්කමක් කරන්න ඕන වෙලාවෙ හැටිය ළඟ තියෙන බුදු පිළිමයක් නේ ඒක අතගස්සවන්න ඕන. හඳුන් කුරු ටිකක් හරි පත්තු කරලා සුවඳ දැනෙන්න සලස්වන්න. මොකද ඒ අරමුණු වලින් පැරණි කුසල් අරමුණු වෙනවා. නැතනම් කරපු පින්කමක් හරි සිහි කරලා දෙන්න ඕන. ඒ වෙලාවේ හිත වැරදුනොත්, හිත මුලා වුණොත් දුගතියට වැටෙනවා. ඒ වගේම අකුසල කර්මයක් ඒ වෙලාවේ කරගන්න සිද්ධ වුණොත් විශේෂයෙන්ම තරහ ගියොත් වගේම ඇලීමක් ඇති වුණොත් ගෙවල් දොරවල් ගැන, දීපල ගැන, දරුවෝ ගැන ඒවත් ආසන්න කර්ම.
ඉතින් ඒ ආසන්න කර්ම වලින් පෙරේත ලෝක නිරේත වගේ ඇදලා දානවා අර කිව්ව කුසල් කර්මයක් ආසන්න වුණොත් සුගතියට යනවා එහෙම ආසන්න කර්මයකට විශේෂයෙන්ම කෙරුණ නැතිනම් තමයි ආචින්න කර්මයට යොමු වෙන්න හිත මේ ආචින්න කර්මය කියන්නේ පොහොයට සිල් ගැනීම දිනපතා පන්සිල් රැකීම බුද්ධ වන්දනා කිරීම මාසික දානීය පූජා කිරීම දිනපතා බණ ඇසීම මේ වාචින්න කර්ම එක පැත්තකින් තව පැත්තකින් ගත්තොත් දිනපතා සතුන් මැරීම දිනපතා සොරකම් කිරීම වැනි පුරුදු තියෙනවනම් ඒවත් ආචින්නයි හොඳ පුරුදු හොඳයි නරක පුරුදුත් එහෙමයි නරක පැත්තට බලපාන ඉතින් මේ නිසා මෙන්න ආචින්න කර්මේ මතුවේ ආචින්න කර්මයකු සිහි නොවුනොත් තමයි කටත්තා කර්මයට අවස්ථාව ලැබෙන්නේ කටත්තා කර්මය කියන්නේ අතරින් පතර කරලා අමතක වෙලා තිබිච්ච පින්කම් හෝ පව්කම් මේ ජීවිතේ නෙවෙයිනම් සංසාර ගමනේදී හරි අතපසු වෙලා අමතක වෙලා තිබිච්ච කර්මයක් මතුවෙලා මතු කරලා දෙනයි තමයි මේ මරණ මොහොතේ තියෙන ස්වභාවය මේ මරණ මොහොත හසුරන්නේ අපි නෙවෙයි මරණ මොහොත හසුරවන්නේ ධර්ම ස්වභාවයක් ඒ ධර්ම ස්වභාවය තමයි හිතේ ස්වභාවය හිත විසින්ම තමයි මේ වරමුණු කරන්න අපිට ඕන එකක් අරමුණු කරන්න බෑ ඒ නිසා ජීවත් වෙන කාලෙ මේ කර්ම කරනකොට වැඩිපුර කුසලයට බර වෙලා කුසල් පුරුදු ඇති කරගන්න ඕනේ විශේෂයෙන් මේ මැරෙන්න බලාගෙන ඉන්නවයි කියලා කියන වයසට ගියා වයසට ගියාමවත් මේ පැත්තට හැරෙන්න ඕන මොකද තරුණ කාලේ ළමා කාලේ මරණය ගැන සිහි වෙන්නේ නැහැ හැබැයි මරණය වුණොත් නවත්තන්නත් බෑ ඒ නිසා හැමෝම මේක කරන්න ඕන නමුත් අනිවාර්යයෙන් මැරෙනවා කියලා දන්න වයසට ගියා මොකද ජරාවට පස්සේ තියෙන මරණය එහෙනම් ජරාවට ගියා නම් අනිත් වැඩ ටික ඔක්කොම නවත්තලා දාලා දැන් පිනට දහමට හැරෙන්න ඕන කාලේ කියලා කියනවා. ඒ නිසා ඒ ටික කරන්නට අවශ්‍යයි. ඒ ටික කරගත්තොත් අර අවසාන මොහොත සූපත් කරලා මීට වඩා සැප ඇති ලෝකවලට ගිහිලා සුවසේ ධර්මයේ දිනුනු කරලා නිවනට යන්නත් පුළුවන්. එහෙනම් මෙන්න මේ කර්මයේ දකින්න. කර්මයේ දැක්කේ දානයක් දෙන එකක් නම් ඒ දානයේ නිමිති පාත්‍ර දකින්න, වටාපත් වගේ දේවල් දකින්න. නැත්නම් චෛත්‍යයක්, බෝධියක්, බුදු පිළිමයක් දකින්නත් පුළුවන් හොඳ පැත්තෙන්. අකුසලයක් දැක්ක සතෙක් මරණ දැක්කන ලේ ටිකක් ඒ ආයුධ ටිකක් දකින්නට පුළුවන් මේවා තමයි නිමිති ඒ කර්මය කරන්න භාවිතා කරපු ආයුධ උපකරණ එනතම් පුද්ගලයෝ හොඳ වේවා නරක වේවා එකයි දකින්නේ එක්ක නරක එක්ක හොඳ හොඳ දැක්කොත් හොඳයි නරක දැක්කොත් දුගතියට දැන් මේ දකින නිමිත්ත ට කියන කර්ම නිමිත්ත කර්ම නිමිත්තෙන් අනතුරුව තමයි ගති නිමිත්ත අරමුණ වෙන්නේ එක ශ්‍රණයකදී මේ තුන වෙනවා ගති නිමිත්ත වෙනවා අකුසලයක් කරලා නිරේට යන නම් ඉන්නේ ඊළඟ ශනේ ගිනි දැල් පේන යමපල්ලන් පෙනී යනවා. දරුණු රාක්ෂයන් වැනි දරුණු සත්වයෝ පෙනී යනවා. ඒ තමයි නිරේට යෑමේ ගති නිමිත්ත. දෙවෙනි එක ප්‍රේත ලෝකයට යනවා නම් ඝන අඳුරක් පෙනී යනවා. තිරිසන් ලෝකයට යනවා නම් ගස්ගල් පර්වත පෙනී යනවා. කුසලයක් අරමුණු වෙලා මනුෂ්‍ය ලෝකයට නම් එන්නේ එතෙන්දී මස් වැදලි ලේ පේන්න ගන්න. ඒ මව් කුසට පැමිණීමේ ගති නිමිත්ත. දිව්‍ය ලෝකේ යනවා නම් දිව්‍ය මල්මාලා දිව්‍ය රත් පෙනෙනවා මේ ගති නිමිත්ත මේ තුනෙන් පස්සේ චුතිසිත චුතිසිතේදී වෙන්නේ සිත චුත වෙනවා මේ කය ඇතුලේ හදවත ඇසුරු කරගෙන මනෝ ධාතු ඇසුරු කරගෙනයි මනසෙවත් හිත තියෙන්නේ මේ හිත හදවතේ තියෙනවා කොහෙටවත් යන්නේ නැහැ හිතින් අරමුණු කිරීමයි සිදු වෙන්නේ මේ මනෝ ධාතු ඇසුරු කරගෙන තියෙන හිත මේ කයෙන් හදවතින් ඉවත් වීමයි මරණය එන හදවතින් ඉවත් වුණා කියන්නේ හදවත නැවතෙනවා ආස්වාස ප්‍රාස්වාස දෙක නවතිනවා උණුසුම නැති වෙලා කය සීතල වෙනවා ওই තුනම වුණාම තමයි මරණය කියන්නේ එහෙනම් මේ තුන එක තැනක සිද්ධ වෙන එක ශණයක චුති හිතේදී අරගත්තු අරමුණත් එක්කම චුත වෙලා ගත්තු තැන නිරය නම් එතන පහළ වෙනවා ප්‍රේත ලෝකේ නම් එතන පහළ වෙනවා තිරිසන් ලෝකේ නම් මව කුසක හරි බිත්තරේක හරි පහළ වෙනවා ඉපදෙනවා මනුෂ්‍ය ලෝකේ නම් මව කුසක කල රූපයක් අසුර කරන් ප්‍රතිසන්දි ගන්න. මේක සිද්ධ වෙන්න තප්පරයෙන් කෝටියෙන් පංගුඩලා ඊටාම් සුළු ක්ෂණයක්. ඊටාම් සුළු මොහොතක් යන්නේ අතරක් නැහැ. චුතියට අනතුරුවම ප්‍රතිසන්දි. චුතිසිත සමග ඇති වෙන මේ ප්‍රතිසන්දියට කියුවේ සංඛාරපච්චය විඥානං. නම් ප්‍රතිසන්දිසිත විඥානේ. ප්‍රතිසන්දිත ලැබුණේ නිරේද, තිරිසන් ලෝකේද, ප්‍රේත ලෝකේද, මනුෂ්‍ය ලෝකේද, දිව්‍ය ලෝකේද, බ්‍රහ්ම ලෝකේද? කොතන නමුත් ඊළඟ ධර්මතාවය තමයි විඥාන පච්චය නාම රූපං. එතන නාම රූප දෙකක් හට ගන්නවා ඊළඟ ශ්‍රණේ. නාමය කියන්නේ පුළුවන් මේ සිතටම. පැරණි සිත අර පැරණි කර්ම සියල්ල රැගෙන නව ජීවිතයක් ආරම්භ කළා. අර පැරණි කයි දිරා ගිහපු කරත්තය පරණ ඇඳුමක් ඉවත් කරනවා වගේ ඒක අයින් කරලා අලුතෙන් අලුත් ජීවිතයක් පටන් ගන්නවා. හරියට සර්පයෙකු
පරණ හැව අයින් කරනවා වගේ. අයින් උනේ මේ දිරපු කය විතරයි. හැබැයි අලුත් මලුත් ජීවිතයක් දැන් ලැබිලා. ඒ ජීවිතය අර පරණ පුරුදු හිත තියෙනවා. ඒ හිත ධර්මතා වශයෙන් ඇති වෙවි පැවති නැති වෙවි යනවා. උප්පාද තితి භංග වශයෙන් සන වශයෙන් චිත්තක්ෂණ ඉපදී ඉපදී නිරුද්ධ වෙවි නැති වෙවි යනවා. අලුත් සිතවිලි ඇති වෙන සිත් පහළ වෙනවා. නමුත් එකම සිත් පරම්පරාවයි මේ යන්නේ. අනාදිම සසරේ බොහෝ කලක ඉඳන් එන ඒ සිත් පරම්පරාවමයි ඊළඟ ජීවිතයට යන්නේ. එතන සම්බන්ධ කරලා දෙන්නේ පරණ භවයෙන් අලුත් භවය සම්බන්ධ කරලා දෙන්නේ මේ චුතිසිතෙන් ප්‍රතිසන්දි සිත. නැත්තම් සංකාරපච්චය විඥාන අතීත භවයෙන් වර්තමාන භවයට ආවා. දැන් ඉපදිච්ච කෙනෙක් මෞකුසක නම් කලල රූපයක් තියෙන තෙල් බින්දුවක් තරම් මෞපියන් එකතු වීමෙන් හැදිච්ච එකක්. ඒ සුදුසු පරිසරය නම් මෙතෙන්ට අර චුත වේච හිත එතන බැස ගන්න. දැන් එතන සිත බැසගත්ත නම් සත්වේ. සිත බැසගෙන නැත්තම් ඒක සත්වයක් නෙවෙයි, ඒක නිකම් මස් දෙල්ලක් විතරයි. ඒ ජීවත් කරවන නම් ඒ කලල රූපය හිතක් ඇති වෙන්න ඕනේ. ඒ හිත එකතු වුණාට පස්සේ දැන් නාම රූප දෙක තියෙනවා. නාමය කියන්නේ හිත, රූපය කියන්නේ කලල රූපේ නැත්තම් දිව්‍ය ලෝකේ නම් දිව්‍යකය, බ්‍රහ්ම ලෝකේ නම් බ්‍රහ්මකය, තිරිසන් ලෝකේ නම් තිරිසංකය, ප්‍රේත ලෝකේ නම් ප්‍රේතකය, නිරේ නම් නිදසත්වයාගේ කය. කයට කියනවා නාම රූපය, හිතට කියනවා නාම. හිතේ ප්‍රභේද තියෙනවා. අර රැගෙන ආපු විඥාණය තුලම මේ හතර තියෙනවා. විඳීම වේදනා, සංඥා හැඳින ගැනීම, විඥාන දැන ගැනීම, සංකාරවත් චේතනා. නම් වේදනා, සංඥා, සංකාර, විඥාන හතරක් තියෙනවා නාම කොටස්. මේ නාම කොටස් හතරත් එක්ක පඨවි ආපෝ තේජෝ ආයෝ කියන සතර මහා ධාතුත් උපාදාය රූප 24යි කියන මේ රූප කොටස් 28න් සැදුම්ලත් රූපයක්. මේ නාම රූප දෙක තුලින් තමයි ළඟට නාම රූප පත්‍ය සලායතන ආයතන හයක් හටගන්න. මනුෂ්‍ය ලෝක තිරිසන් ලෝක වල වගේ නම් කලක් ගිහිල්ලා හිවිහිට මේවා මතුවේන්නේ. නමුත් දිව්‍ය බ්‍රහ්ම නිර ප්‍රේත කියන ලෝක වල එක ශණයකදීම නාම රූප සමගම ඉපදීමත් සමගම මේ සියල්ල අංග සම්පූර්ණව පහළ වෙනවා. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස අරමුණු බහැරින් ඇතුළු කරගන්න නිසා මේවට කියන ආයතන. මේ ආයතන හයෙන් ඊළඟට ස්පර්ශ සලායතන පච්චා පස්සෝ. ඇසට රූප හමු වුණා උපදිනවා ඇසේ විඥානය. ඒ තුනේ එකතුව තමයි ස්පර්ශය. කනට ශබ්ද හමු වුණාම ඉපදෙනවා සෝත විඥානය. ඒ තුනේ එකතුව තමයි කනේ ස්පර්ශය. නාසයට ගඳ සුවඳ හමු වුණා උපදිනවා නාසයේ විඥානය. ඒ තුනේ එකතුව තමයි නාසයේ ස්පර්ශය. දිවට රසයක් හමු වුණා උපදිනවා දිවේ විඥානය. ඒ තුනේ එකතුව තමයි දිවේ ස්පර්ශය. කයට පහසක් හමු වුණාම උපදිනවා කාය විඥානය. ඒ තුනේ එකතුව තමයි කයේ ස්පර්ශය. මනසට අරමුණක් එකතු වුණා උපදිනවා මනෝවිඥානේ. ඒ තුනේ ස්පර්ශය තමයි මනසේ ස්පර්ශය. මෙතෙන්දි තේරුම් ගන්න ඕනේ ඇයි මනසත් මනෝවිඥානයත් දෙකක්. මෙතන තේරුම් ගන්නේ අර ඇස කිව්වා වගේ මෙතන මනෝ ධාතුව කියලා කොටසක්, හදවත ඇතුලේ තියෙන ධාතු කොටසක්. ඒ මනෝ ධාතුව තුල ඇසුරු කරගෙන තමයි මේ ධාතු ඇසුරු කරගෙන තමයි මනස තියෙන්නේ. එහෙනම් මනෝ ධාතුවට තමයි අරමුණ හමු වෙන්නේ. එතකොට මනසින් තමයි දැනගන්නේ. දැන් මනෝ විඥාණයෙන් දැනගන්නවා මේ තුන එකතු වුණාම මනසේ ස්පර්ශය ඇති වෙනවා. එහෙනම් මේ එකම හිත ආකාර හයකට විස්තර කළා. ඇසේ විඥාණය, කනේ විඥාණය ආදී වශයෙන්. හේතුව ඇසත් එක්ක රූප අරමුණු වෙදි තමයි විඥාණය, චක්කු විඥාණය. නැත්තම් මේ හිත කියන්නේ එකම ධර්මතාවයක්. මේ හිත ගන්න අරමුණු අනු නම් කළා ඇසේ විඥානේ, කනේ විඥානේ, නාසයේ විඥානේ ආදී වශයෙන්. එහෙනම් චක්කු විඥාන, සෝත විඥාන වශයෙන් වෙනස් වුණේයි ඇසට හමු වුණු නිසා. ඇසත් එක්ක යෙදෙන සිත තමයි චක්කු විඥානේ. කනත් එක්ක යෙදෙන සිත තමයි සෝත විඥානේ. නාසයත් එක්ක යෙදෙන සිත තමයි ගාන විඥානේ. දිවත් එක්ක යෙදෙන සිත ජීවා විඥානේ. කයත් එක්ක යෙදෙන සිත කාය විඥානේ. මනෝ ධාතුවත් එක්ක යෙදෙන සිත තමයි මනෝ විඥානේ. මේ ස්පර්ශයයි ඇසේ ස්පර්ශය, කනේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, කයේ ස්පර්ශය, මනසේ ස්පර්ශය. ස්පර්ශය නිසා පස්සපච්චය වේදනා. වේදනාත් හයක් ඇති වෙනවා. ඇයි? ඇසේ ස්පර්ශය නිසා වේදනා. චක්කු සම්පස්සජා වේදනා. කනේ ස්පර්ශය නිසා වේදනා ඇති වෙනවා. සෝත සම්පස්සජා වේදනා. නාසයේ ස්පර්ශය නිසා වේදනා ඇති වෙනවා. ගාන සම්පස්සජා වේදනා. දිවේ ස්පර්ශය නිසා වේදනා ඇති වෙනවා. ජීවා සම්පස්සජා වේදනා.
काये स्पर्शे निसा वेदना ऐति वेनवा काय संपस्सजा वेदना मनसे स्पर्शे निसा वेदना ऐति वेनवा मनो संपस्सजा वेदना मे ऐति वेन आयतन हयेन ऐति वेन वेदना आकार हय आकार तुनकट विदिन्न पुलुवा प्रिय अरमुनक देक्कोत रूपयक लस्सन रूपयक देक्कोत ऐति वेन्नी सप वेदनावा तमन अकमैति तरहकारयेगे रूपयक देक्कोत ऐति वेन्नी दुक् वेदनावा අරමුණ පැහැදිලි නැත්නම් දුරින්නම් තියෙන රූපය දකින්න අමාරු නම් උපේක්ෂා වේදනා. ශබ්දෙදිත් එහෙමයි. මිහිරි සොරයක් නම් ඇහෙන්නේ සැප වේදනා. අමිහිරි කටුක බැනුමක් නම් දුක් වේදනා. හඬ හරියට ඇහෙන්නේ නැත්නම් උපේක්ෂා වේදනා. සුවඳෙදිත් එහෙමයි. මිහිරි සුවඳක් නම් සැප වේදනා. දුර්ගන්ධයක් නම් දුක් වේදනා. ගඳ සුවඳ පැහැදිලි නැත්නම් උපේක්ෂා වේදනා. මිහිරි රසයක් නම් සැප වේදනා. අමිහිරි කටුක දෙයක් නම් දුක් වේදනා. රසයේ පැහැදිලි නැත්නම් උපේක්ෂා වේදනා පහස සියුම් නම් පියමනාප නම් සැප වේදනා පහස රුදුරු නම් කටුක නම් දුක් වේදනා ඒ පහස තේරුම් ගන්න බැරි තරම් සියුම් නම් උපේක්ෂා වේදනා අරමුණක් උනත් එහෙමයි අරමුණ පිය නම් මනාප නම් සැප වේදනා අරමුණ අමනාප අමිහිරි දෙයක් නම් හිතට දැනුනේ ඒක දුක් වේදනා ඒ මදහත් අරමුණක් සිතේ ඇති වුණා නම් ධානසිතක් වැනි ඒක උපේක්ෂා වේදනා. නම් වේදනා තුනයි විඳීම නිසා තණ්හාව වේදනා පච්චයා තණ්හා. වේදනා තුනයි වේදනා හයයි. ආයතන හයට හයයි ආකාර වශයෙන් තුනයි. ඒ වේදනාව නිසාම අරමුණ විඳීම නිසා ඊළඟට තණ්හාව ඇති වෙනවා. මුලින්ම ආයතනට අරමුණ හමු වුණා ඒ තුල ස්පර්ශය ස්පර්ශයෙන් විඳීම දැන් විඳීම නිසා තණ්හාවකුත් ඇති වෙනවා මේ තණ්හාව ඇති වෙන්නේ හිතේ තණ්හාව ආකාර හයයි රූප දැකීමේ ආශාව රූප තණ්හාව ශබ්ද ඇසීමේ ආශාව ශබ්ද තණ්හාව සුවඳ විඳීමේ ආශාව ගන්ධ තණ්හාව රස විඳීමේ ආශාව රස තණ්හාව පාස විඳීමේ ආශාව පොට්ටබ්බ තණ්හාව අරමුණු දැනගැනීමේ ආශාව ධම්ම තණ්හාව මේ ආයතන හයටම තණ්හා හයක් ඇති වෙනවා අරමුණු හයට අට මේ තණ්හාව ආකාර තුනකට විස්තර කරන ධර්මයේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. පංචකාමයන් කෙරෙහි ඇති ආශාව කාම තණ්හා. මේ කාම සම්පත් භව ගමන පුරාවට විඳිමින් ස්ථීර භවයක යන්න පුළුවන් කියලා ඇති වුණොත් සාස්ව දෘෂ්ටිය. ඒ සාස්වත දෘෂ්ටිය භවය සදාකාලිකයි කියන දෘෂ්ටිය ඇති වෙච්ච කෙනාගේ තණ්හාවට කියනවා භව තණ්හා. මේ භවය පවතින එකක් නෙවෙයි මේ ජීවිතෙන් අවසන් වෙන එකක් තවත් උපදින්නේ නැහැ කියලා දිට්ඨියක් ගත්තොත් ඒකට කියන්නේ උච්ඡේද දිට්ඨිය උච්ඡේද දිට්ඨිය ඇති කෙනාගේ තණ්හා තමයි විභව තණ්හා තණ්හාව නිසා උපාදාන තණ්හාව ඇති වුණා නම් උපාදානෙ ඇති වෙනවා දැඩිව ග්‍රහණය කරගන්නවා කාම උපාදාන පංචකාමයන් දැඩිව ග්‍රහණය කරගන්නවා සීලබ්බත උපාදාන වැරදි සීල වෘත දැඩිව ග්‍රහණය කරගන්නවා අත්තවාද උපාදාන මම මගේ මගේ ආත්මය කියලා ආත්ම දෘෂ්ටිය වශයෙන් ආත්මය ග්‍රහණය කරගන්නවා සීලබ්බත උපාදාන දිට්ඨි උපාදාන වශයෙන් හතරවෙනි ක්‍රමයට මිච්ඡා දිට්ඨිය ග්‍රහණය කරගන්න උපාදාන උනායි කියන්නේ මෙවැනි දෙයක් රූපයක් දැක්කොත් ඒක අනිත්‍යයි දුකයි අනාත්මයි වැඩක් නැහැ කියලා හිතින් බැහැර කරගත් ස්වභාවය දැනගෙන එතන තණ්හාවක්වත් උපාදානයක්වත් ඇති වෙන්නේ නැහැ අනේ මේ රූපේ ලස්සනයි මේ රූපේ හොඳයි කියලා හිතනොත් ඒක දකින්න ආසාවක් තණ්හාවක් ඇති වෙනවා එපමණක් නෙවෙයි මේ රූපේ මගේ කරගන්න ඕන මේ රූපේ මං ගෙදර අරගෙන යන්න ඕන මගේම කරගන්න ඕන කියලා ග්‍රහණයක් ඇති වුණා නම් අන්න උපාදානය මේ තණ්හාව කියන්නේ පුංචි පැලයක් වගේ පුංචි පැලේ නම් නියපොත්තෙන් උනත් කරන්න පුළුවන්. උපාදානය කියන්නේ අරටු සහිත ගහක් වගේ. අර පැලේ ලොකු වෙලා හැදෙන ගහ තමයි උපාදානය. තණ්හා නම් පැලය වර්ධනය වීමෙන් ඇතිවන විශාල ගහ උපාදානය. එහෙනම් උපාදානයටපත් වුනාම ඒ ආසාව නැති කරන්න අමාරුයි. ඒක ග්‍රහණය වෙලා ඒ සඳහා නොයෙක් නොයෙක් කර්ම කරන්න වෙනවා. ඒ රූපය අයිති කරගන්න ඒ දේවල් අයිති කරගන්න සතුන් මරන්න පෙළඹෙනවා සොරකම් ආදී පංච පාපයටම ඊළඟට පෙළඹෙනවා නොඑක් නොඑක් දුක් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා මේ ආසාව ලිෂ්ඨ කරගන්න ගිලයි උපාදානයට වැටුණු නිසා උපාදානය නිසා තමයි ඔන්න කිව්ව කර්ම සකස් වීම භවය අන්න උපාදාන කරගත්ත රූපේ උපාදාන කරගත්ත ශබ්දේ උපාදාන කරගත්ත කාමයන් ඒ කාමයන් ලබන්නට තමන් සතුන් මරන්න පෙළඹෙනවා සොරකමට කාමමිච්ඡාචාරයට බොරුවට සුරාපානයට පෙළඹෙනවා පස්පවුම රැස් වෙනවා ඒ නිසා අයමත් අපුඤ්ඤාභිසංකාර එතෙන්දි රැස් වෙනවා උපාදාන නිසා මේ වර්තමාන භවයේ සිදුවෙන ටික
වර්තමාන භවයේ ඇති වෙච්ච තණ්හා උපාදාන නිසා දැන් පින් කරනවා. මේව ලබන්න මම මතුමතුත් පින් කරන්න ඕන. පංචකාමයන් හොඳට ලබන්න මම පින් කරන්න ඕන කියලා එයා දන් දෙනවා, සිල් රකින්නවා, භාවනා කරනවා. ඇයි? කාමයන් ලබන්න. නැත්නම් භවයේ සැප ලබන්න, දිව්‍ය ලෝක වලට ගිහිල්ලා ඒවයි සැප ලබන්න හිතාගෙන උපාදානය මුල් කරන් පින් කරනවා. පුඤ්ඤාභි සංකාර. ඒ දේවල් අයිති කරගන්න හොඳින් බැරිනො නරකින් කියලා අර කියන පව් ටික කරනවා. අපුඤ්ඤාභි සංකාර. ඒ වගේම බ්‍රහ්ම ලෝකේ අරූප තලය හොඳයි කියලා එතෙන්දී හැඟීමක් ඇති වෙලා ඒ උපාදාන නිසා ඒ භවය කෙරෙහි අරූප භවයට යන්න ආනිඤ්ඤ සංකාර රැස් කරනවා. ඒක තමයි කර්ම භවය. කර්ම භවය සකස් කරන්නේ එහෙමයි. කර්ම භවය සකස් වෙනකොට උප්පත්ති භව නමයක් තියෙනවා. ප්‍රධාන වශයෙන් තුනයි. කාම භව, රූප භව, අරූප භව. කාම භවය කියන්නේ සතර අපායත්, මනුෂ්‍ය ලෝකයක්, දිව්‍ය ලෝක හයත්. පංචකාමයන් බහුල වශයෙන් ලැබෙන බැවින් කාම භවය. රූප භවය, රූප සංඥාව ලබාගත් බ්‍රහ්ම ලෝක 16. අරූප භවය, අරූප ලෝක 4. මේ භූමි වශයෙන් බෙදන්න පුළුවන්. භූමි තියෙනවා 31 තලයක්. භූමි 31ක් තියෙන, ලෝක 31ක් තියෙන එක සක්වලක. ඒදී මේ කාම ලෝකේ අපි විස්තර කළේ නිරය, තිරිසන්, പ്രേත, අසුර සතර අපාය. මනුෂ්‍ය ලෝකේ පස්වෙනි ලෝකේ. තාවතින්ස චාතුර්මහරාජික, තාවතින්ස යාම, තුසිත, නිර්මාණරති, පරිනිම්මිත වසවර්ති කියන දිව්‍ය ලෝක හයත් සමග කාම ලෝකේ 11යි. ඊළඟට බ්‍රහ්ම පාරිසජ්ජාදී ලෝක 16යි. ඒ රූප ලෝක 16ත් 11ත් සමග සම්පූර්ණ වශයෙන්ම 27යි. අරූප භවයේ ලෝක හතර වශයෙන් ගන්නවා මෙතෙන්දී ආකාස සංඥායතන, විඥානං ඡායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා, නා සංඥායතන කියන අරූප ලෝක හතරස් සමග සියල්ලම 31යි. මේ 31 භූමි වශයෙන් කාම, රූප, අරූප වශයෙන් තුනකට බෙදුවා. නැවත සංඥා වශයෙන් තුනකට බෙදන්නත් පුළුවන්. සංඥා ලෝක, අසඤ්ඤ ලෝක, නේව සංඥා, නා සංඥා ලෝක. නේව සංඥා නා සංඥා කියන්නේ සංඥාව ඇත්තෙත් නැ නැත්තෙත් නැ කියන අරමුණ වඩලා භවාග්‍රය කියන භවයේ ඉහළම ලෝකේ තමයි මේ නේව සංඥා නා සංඥා ලෝකේ. ඒ ලෝකේ මහා කල්ප 84000ක් ආවිෂ තියෙනවා. සිත මිස කය නැති බඹලෝ. කියන්නේ කය තියෙනවා, හැබැයි කය ක්‍රියාත්මක නැහැ. සිත පමණයි. ඒ නිසා අහන්න දකින්න පුළුවන් කමක් නැහැ. ධර්මයේවත් බුදු කෙනෙක් දකින්නත් ලැබෙන්නේ නැහැ කල්ප 84000ක් යනකම්. ඉතින් මෙතන ඉපදනාන ඒ ලෝකේ තමයි නේව සංඥා නා සංඥා. සංඥාව ඇත්තෙත් නැ නැත්තෙත් නැ. සංඥාව නැති ලෝක එකක් තියෙනවා, අසඤ්ඤි ලෝකේ. කියන්නේ අසඤ්ඤ තලේ. සතරවෙනි ධානය ප්‍රණීත වශයෙන් වඩලා සංඥා විරාග භාවනාව කරාම මේ හිත පිළිකුල් කරාම හිත නිරුද්ධ වෙනවා. හිත නිරුද්ධ කරගෙන උපදිනවා කයපමණක් ප්‍රකට වෙනවා. ඒ තමයි අසඤ්ඤ සත්ත්ව ලෝකය, අසඤ්ඤ භවය කියලා කියනවා. ඒ මහා කල්ප 500ක් අවශ්‍ය තියෙනවා. එතෙන්දිත් රූප දකින්න, ශබ්ද අහන්න බැහැ. හේතුව සිත ක්‍රියාත්මක වෙන්නේ. සිත අඩපණ වෙලා තියෙනවා කල්ප 500ක් යනතුරු. නමුත් ඊළඟට ක්‍රියාත්මක වෙනවා කල්ප 500 ගෙවුනට පස්සේ දෙවනි තැන අසඤ්ඤ භවය. මේ නේව සංඥාවත් අසඤ්ඤ භවයත් හැර ඉතුරු ලෝක 29ම සංඥා භවය. නැවතත් ස්කන්ධවල ප්‍රමාණය අනුව බෙදන්න පුළුවන් කොටස් තුනකට. ස්කන්ධවලට කියන නමත් තමයි වෝකාර. පංචස්කන්ධයක් තියෙනවා සාමාන්‍ය. ඒ වේත් රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. මේ පහම වැඩ කරන ලෝකවලට කියනවා පංච වෝකාර භව. සතර ආපාය, මනුෂ්‍ය ලෝකේ, දිව්‍ය ලෝක 6, බ්‍රහ්ම ලෝක වලින් 15ක් අසඤ්ඤ භවයේ හැර අයිති වෙනවා. ඊළඟට වෝකාර කියන්නේ ගොඩවල් හතරක්. චතු වෝකාර භවය. ස්කන්ධ හතරක් පමණයි. රූපස්කන්ධය හැර වේදනා, සංඥා, සංකාර, විඥාන කියන නාමස්කන්ධයේ තියෙන ස්කන්ධ හතරක් පමණක් වැඩ කරන සිත මිස කය නැති කියන, සිත මිසක් කය වැඩ කරන්නේ නැති, කය අඩපණ වෙලා තියෙන, සිත ක්‍රියාත්මක වන අරූපතලයේ ලෝක හතර. ඒ ලෝක හතරයි තිබෙන්නේ චතු වෝකාර භවයට. අවසාන කොටස තමයි ඒක වෝකාර භවය. එක ස්කන්ධයක් පමණයි. රූපස්කන්ධය පමණක් ප්‍රකටයි, නාමස්කන්ධය අප්‍රකටයි. ඒ තමයි අසඤ්ඤ තලය. අසඤ්ඤ තලය තමයි ඒක වෝකාර භවය. අරූපාවචර ලෝක හතර තමයි චතු වෝකාර භවය. ඉතුරු ලෝක 26ම පංච වෝකාරයි. ස්කන්ධ පහම වැඩක. මේ සකස් කරගත්තු භවය, කරගත්තු කර්මය, පිනද්ද පවද්ද, ඒ අනුව ඒ සතර අපායේ තැනකට හෝ මනුෂ්‍ය ලෝකයට හෝ දිව්‍ය ලෝකයකට හෝ යන්නට පුළුවන්. ඒ අනතන ක්‍රියාත්මක වෙන්නේ, තීරණය වෙන්නේ සකස් කරගත්තු කර්මය. අර කලින් විස්තර කළා වගේ චුති හිතේදී.
ඉතින් එතෙන්දි තීරණය කළා භව පච්චා ජාති අනාගත භවයයිමත් අපි කරපු පින්පව අනුව උපදිනවා. ඒ උපදින්නේ එක්ක මව කුසගෙන් වෙන්න පුළුවන්. ජලාබුජ ආණ්ඩජ බිත්තරයක ඇතුළ වෙන්න පුළුවන්. සංසේදජ කුඩා කුඩා ප්‍රාණීන් වශයෙන් වෙන්න පුළුවන්. ඕපපාතික කර්මාන් රූපෝ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක പ്രേත ලෝක නිරේ වශයෙන් පහළ වීමෙන් වෙන්න පුළුවන්. ඒ ඉපදින නිරේ പ്രേත ලෝකයේ තිරිසන් ලෝකේ වෙන්නත් පුළුවන්. මනුෂ්‍ය මව කුසක වෙන්නත් පුළුවන්. දිව්‍ය ලෝක වල වෙන්නත් පුළුවන්. බ්‍රහ්ම ලෝක වලිනුත් සාමාන්‍ය වශයෙන් සුද්ධාවාස පහේ තිරු ලෝක වල වෙන්න පුළුවන්. පුතජන කෙනෙකුනම් අනාගාමී ආරයන් වහන්සේනම් සුද්ධාවාස පහෙන් එකක උපදින්න පුළුවන්. මෙන්න මේ විදියට කිනම් එක ලෝකයක එක තැනක උපදිනවා. උපදින්න නැතුව තියන්නේ ආකාශයේ වශයෙන් සැරිසරන්න പ്രേත ලෝකයක ඉපදෙනවා. ඒක ඉපදීමක් මිස සෙවීමක් නෙවෙයි. ඉපදිලා ඉන්නවා. එතනින් ඉඳගෙන මොකක් හරි කුසලයක් නිසා මනුස්ස ලෝකයට ඔය යම් තැනකට වැටෙන්න උපදින්න පුළුවන් නැවත. සා මේ භවය කියන්නේ ස්ථිර එක තැනක් නෑ. අම්බලමකින් අම්බලමකට මාරු වෙන වගේ භවයෙන් භවයට මාරු වෙවි යන සංසාර ගමන. ස්ථිර එක තැනක් නෑ. කලක සැප කලක දුක. ඒකයි සංසාර ගමනේ ස්වභාවය. අනිසා බාල මහලු අප හැමදෙනාම අදිෂ්ඨාන කරගත යුතු වෙන්නේ මේ සසර ගමන කියන ස්ථිර නැති ගමනේ අත මිදෙන්නයි. ඒ ගමනේ ස්වභාවය මේ පැහැදිලි කළේ බුදුරජාණන් වහන්සේ. ඒ ගමන මෙහෙම යනවා. ඉපදුනාන ජාතිපච්චා ජරා මරණ. ඉපදුණු තැන ඉඳන් ලෙඩ වෙනවා. වයසට යනවා. අකමැත්තේ වෙනකොට අඬන්න වෙනවා. වැළපෙන්න වෙනවා. කඳුළු සලමි. ශෝක කරන්න වෙනවා. ක්ලාන්ත වෙන්න වෙනවා. අකමැති අය සමග එකතු වෙන්න වෙනවා. කැමති අයගෙන් වෙන් වෙන්න වෙනවා. මරණයට පත් වෙනවා. මේ ඔක්කොම දුක් ටික විඳලා ලොකුම දුක විඳලා මැරෙන්නටත් සිද්ධ වෙනවා. මේ ඔක්කොම දුක් ලැබෙන්න හේතු වෙනං අවිද්‍යාවේ මුලා වෙලා තණ්හාවෙන් බැඳිලා කර්ම රැස් කරගෙන ආපු නිසා. මේ ටික නැති කරන්න රහතන් වහන්සේ අවිද්‍යාව නැති කළා, කර්ම නැති කරගත්තනේ. කර්ම නැති නිසා උන්වහන්සේ නැවත උපදින්නේ නැහැ භවයකට. ප්‍රතිසන්දි සිතක් නැහැ. අවසන් සිත පරිනිර්වාණ මොහොත පහනක් නිවිලා ගියා වගේ අවසන් නිවීම. ඒ නිසා නාම රූපත් නැහැ, ආයතන හයක් නැහැ. ආයතන හයක් නැති නිසා ස්පර්ශ නැහැ. ස්පර්ශ නැත්තම් වේදනා නැහැ. විඳින් නැත්තම් ඇලෙන්නේ නැහැ. ඇලෙන්නේ නැත්තම් බැඳෙන්නේ නැහැ. බැඳෙන්නේ නැත්තම් නැවත කර්ම නැහැ. නැවත නැවත උපදින්නේ නැහැ. උපදින් නැති නිසා භවයක නැවතත් අවසාන ජීවිතේ නිසා මෙතනින් පස්සේ නැවතත් ලෙඩ වෙන්නේ නැහැ. නැවත වයසට යන්නේ නැහැ. නැවතත් අඬන්නේ නැහැ. නැවත වැළපෙන්නේ නැහැ. නැවත කැමති අකමැති කිසිම කෙනෙක් නැහැ. නැවත අමු දරුව නැහැ. ගෙවල් දොරවල් නැහැ. යාන වාහන නැහැ. ඉඩ කඩම් නැහැ. ඉරහඳ තාරකා කිසිම දෙයක් නැහැ. ඒ කිසිම දෙයක් නැති නිසා මරණයක් නැහැ. ඒ සියල්ලෙම නිදුන කිසිවක් නැති සැපේ තමයි අමා මහ නිවන් සොය. ඒ නිවනට යාම තමයි මේ සියල්ල නැති කරගෙන යාම. චතුරාර්ය සත්‍ය අවබෝධය අවිද්‍යාව ඇති වුණා. අවිද්‍යාව නැති නිසා සංඛාර නැහැ. කර්ම නැහැ. කර්ම නැත්තම් ඉතුරු සියල්ලමත් නැහැ. සියල්ලෙම නිදහස් වෙනවා. මෙතෙන්දී කාල තුනක් සම්බන්ධ කරමින් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළේ අතීත භවෙන් වර්තමාන භවයට ආවේ අතීත කර්ම සංඛාර සංඛාරපච්චය විඤ්ඤා. එතන ඉඳන් වර්තමාන භවයේ අපිට ශණයක් ශණයක් පාසා ආයතන වලින් අරමුණු ලැබිලා ඒවයින් විඳලා ඒ තුලින් ඇලිලා බැඳිලා තව තවත් දැනුත් මේ කර්ම තමයි අපිට සකස් කරගෙන යන්නේ. වර්තමාන භවයේ මේ සකස් කරන කර්ම හේතුවෙන් අනාගතේ භවපච්චය ජාති ඊළඟ භවී ඉපදීම එතනින් අර්ථවත් කළා. එතනින් ජාති නම් ජරා මරණ ආදී අනාගත භවයේ දුක්. හැබැයි මේ භවයේදීත් ඒ ජරා මරණ ආදී සියලු දුක් ටික අපිට තියෙනවා. එහෙනම් මේ දුක් රැසම මේ විදියටයි තථාගතයන් වහන්සේ කැටි කොට දේශනා කොට වදාළේ. මේ පිළිබඳ වැඩිපුර විස්තර කර ගන්නට අන්ද උපමාව අපි තේරුම් ගන්නට ඕන. අන්දෙක් ඉන්නවා. මේ අන්දේ ඇවිදිනවා ස්පේන් නැති නිසා මුලක පැටිලා වැටෙනවා. වැටුනම මේ අන්දයාගේ දණ හිසේ ගෙඩියක් එනවා. මේ ගෙඩියේ සිදුරු හයක් ඇති වෙලා ඒවයින් සැරව ගලන්නට පටන් ගන්න. නැවතත් මේ අන්දේ ඇවිදිනවා. ඇවිදිනකොට මේ ගෙඩිය ගහ කැපෙනවා. ගෙඩිය ගහ කැපීම නිසා ගෙඩිය තුවාල වෙනවා. ගෙඩිය තුවාලයි රිදෙන්න ගන්න වේදනා. මේ වේදනාව නිසා බෙහෙත් ගන්න ආසාවක් ඇති වෙනවා. යනවා හොර වෙදෙක් ළඟට. ගියා මොකද කරන්නේ? වේදා දෙන නරක බෙහෙතක්. නොමනා බෙහෙතක් ගන්නවා. ඒ අරගත්තු වැරදි බෙහෙත තුවාලේ ගානවා. වැරදි බෙහෙතක් තුවාලේ ගෑම නිසා තුවාලේ තව තවත් වැඩි වෙලා වැඩිපුර ලේ සැරව ගලන්නට පටන් ගන්නවා. මෙන්න මේකයි උපමාව. අපි මේක මේ ධර්මයට ගලපමු. අන්දයා වගේ තමයි සසර ගමනේ අගක් කොනක් දකින්න නැතු, ඉමක් කොනක් දකින්න නැතු, ඇත්ත නැත දකින්න නැතු සසර ගමනේ ඉබාගාතය විදගෙන යන අපේ ජීවිතය අවිද්‍යාව.
අවිද්‍යාව අන්ධයෙක් වගේ කිසිම දෙයක් දකින්න බෑ අන්ධයරන් මුකුත් පේන්නේ ඒ වගේ ධර්මතා දකින්න බෑ අවිද්‍යාවෙන් පැටළුණා වගේ අර මුලේ පැටලීම් වගේ තමයි කර්මයේ පැටලීම් කර්මයෙන් පැටලිලා වැටෙනවා භවයට ඒ තමයි විඥානෙ වැටීම සමාන කළේ අන්ධයාගේ වැටීම වගේ තමයි භවයට වැටීමවත් විඥානෙ ඉපදී මේ වැටුණ කෙනාගේ gediyak ඇති වුණා ඒ තමයි නාම රූප ඒ gediye වගේ තමයි නාම රූප ඒ gediye සිදුරු හයක් ඇති වුණා වගේ තමයි නාම රූප වලින් හටගත්තු ආයතන හය ඒ සිදුරු හයෙන් නිතරම ලේසරව ගලනවා ඒක අරමුණු ඇතුළු වෙනවා ඒ නිසා ලෝභ දේශ මොහ කෙලස් ගලනවා මේ කෙලස් ලේසරව වගේ ඊළඟට මේ gediye නැවත ගහ කැපෙනවා ඒ ගහේ හැපීම තමයි ස්පර්ශය හැපීමට උපමා කළා ස්පර්ශය ගහේ හැපීම gediye හැපුණම රිදුණා රිදීම තමයි වේදනා අන්ධයාගේ රිදීම තමයි වේදනා රිදෙනකොට ආසාවක් ඇති වුණා බෙහෙත් ගන්න ඇති වෙච්ච ආසාව වගේ තමයි වේදනාවෙන් ඇති වෙන තණ්හා ආසාව නිසා ගියා වෙදෙක් හොයාගෙන ගිහිල්ලා ගත්තේ වැරදි බෙහෙත ගැනීම තමයි තණ්හාව නිසා උපාදානයි ගත්තු වැරදි බෙහෙත තුවාලේ ගෑම තමයි භවය අර ගත්තු වැරදි බෙහෙත තුවාලේ ගෑවා වගේ උපාදාන නිසා පිළියම් මෙව්වේ වැරදි පිළියම් තමයි කරන්නේ කර්ම නැවත සකස් කරන එක භවය ඒ ගෑම නිසා තුවාලේ පිපිරලා යාම ජාති ජරා මරණ ශෝක පරිදේ මහා දුක් රසක් උරුම කරමින් තව තවත් සසර දුකට වැටි වැටි යන ගමන ඒ නිසා මෙන්න මේ ස්වභාව අවබෝධ කළා කවද නමුත් දවසක අපිට යෝ පටිච්ච සමුප්පාදම් පස්සති පටිච්ච සමුප්පාදේ අවබෝධ වුණොත් සෝ ධම්මං පස්සති අපිට ධර්මයේ දකින්න ලැබේ අපි ධර්මයේ දැක්කොත් අපිර නිවන් දකින්න ලැබේ ඒ නිසා මේ ශ්‍රවණය කරගත් කාරණා සියල නුවණින් විමසීමෙන්ම අපට මතුමතුත් මේ ගැඹුරු ධර්මයන් අවබෝධ වීමෙන් සංසාර දුක් නැති අමා මහ නිවන් සුවයෙන් සැනසෙන ලැබේවා අද ධර්ම දේශනා සඳහා දායකත්වයෙන් දරු නම් සිහිපත් කර සියලු දෙනාටත් උතුම් නිවන් සුවයම අවබෝධ වේවා කියන ප්‍රාර්ථනා ඇතුව අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාසට්ටා චුබුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං ආකාසට්ටා චුබුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටා චුබුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා හේතුඵල ධමත් හේතුඵල ධමේ අර්ථයත් ඒ දේශනා කරන්න ගිය බුදුරජාණන් වහන්සේට අත්විඳින්නට සිදු වූ හැම දෙයක්ම වෙලාවෙ හැටියට පුංචි අපිට තේරෙන විදියට දේශනා කර වදාලේ හම්බන්තොට උඩමලල විහෙරගල ආරණ්‍ය සේනාසනාධිකාරී පූජ්‍යපාද රිදියගම ඉන්ද්‍රාලෝක අපේ හාමුදුරුව අපේ ගරුතර ස්වාමින්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමු